නම බුද්ධාය සෙදැහෙවත් පංවතුනේ අද ඇසල පුර පසලොස්සකපුන් පොහෝදිනය. සැදැහෙවත් පිංවතුල්ලාට තමන්ගේ හිත බොහෝසේ සතුටු කරගන්න පුළුවන් අද වගේ දවසක තමන් පෙහෙවස් සමාදන් වෙලා සිල්ගුණදම් පුරුමින් දවසගත කිරීම ගැන. සංසාර ගමනී පුරන ලද පාරමි ඇති අපගේ මහා බෝධි සත්්‍යයෝ තුසිත දෙව්භාවනන්නෙක් මලා මේ මනුළුව මහමායා බිසූන් වහන්සේගේ කුස පිළිසිඳ ගත්ත දවස ඇසල පුර පසලොස්සක පුන් පොහෝදිනය. මීට වර්ෂය දෙදහස් හයිසය හතලිස් පහකට පෙර ඇසට පුන්පුොහෝ දවසේ තමයි ඒ අසිරිය සිද්ධ වනේ. ඊට පසේ අපගේ මහා බෝධී සත්වය ෝ මේ ජීවිතයේ අතහර්ථයේ දැකළ වයසට ගිය පු කෙනෙක් ලෙඩවෙච්චිකෙනෙක් මරණයට පත්වෙච්චිෙනෙක් දැකළ මේ ජීවිතයේ නිවනක් සොයාගෙන මහාබිනිස් ක්‍රමණය කරපු දවස ඇසල පුර පසලොස්වක පුන් පොහෝදිනය මීට වර්ෂය දෙ දහස් සයිසය දහසේකට පෙර උදාවෙච්චි ඇසලපුන් පොහෝ දවසේ තමයි ඒ අසිරිය සිද්ද වන්නේ. එසේ මහාබිනිස් ක්‍රමණය කරපු අපගේ මහාබෝධී සත්්‍යයෝ හය අවුරුද්දක් දුෂ්කර, ක්‍රියාකරමින් ආරය පරියේෂණ සිදු කන. වහන්ස අමුරුත්ත නිවන පසක් කරා වෙසක් පුරපසුලොස්වක පුන් පොහෝදිනයි මේ මහා බද්‍ර කල්පයේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට ශ්‍රී සබුද්ධරාජිට පත්ව වනා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ අමුරෘත්ත නිවන් සුවයේ පුරා සත්සතියක් වැඩඉඳලා. අවබෝධකොට වදාල ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම පිණිස ගයාව ඉඳල වැඩම කළ බරණෙසට බරණැස ධම්ම චේතිය. ඉන්දියාවේ බරණැස්පුරේ අදටත් ඒ ධම්ම චේතිය පූජනී ස්ථානතිවා. බරණැස්වන මිගදායේදී පස්සග භික්ෂූන් වහන්සේලා අමතා අප ගේ බුදුරජාණන් වහන්සේ. මංගල දම් දෙසුම දේශනා කළා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. එය සිදුවනේ මීට වර්ෂ දෙදහස් සයිසියේ දහායකට පෙර ඇසල පුර පසල්ලොස්වක පුන් පොහෝදිනේ. පිංගතුනයේ සු විශේෂසයි. බුදුරජාණන් වහන්සේදා ශ්‍රී සද්ධරමේ දේශනා කරන කොට මේ ලෝක සතවයාගේ සංසාරදුක් සියල්ල නැති කරල දාන. සෝක සන්තාාප සියල්ල දුරු කරන අමරුත්ත නිවනට කැඳවන ශ්‍රී සද්ධරම ලෝකයට දායාද වුණා ධරුම රත්නය ලොව පහළව වන ඇසල පුර පසලොස්සක පුන් පොහෝදිනේ. ඒ ධර්මය දේශනා කරනකොට කොන්්ඩං්ඥ කියන ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කළා. දහම් ඇස පහළ කර ගත්තා. සංගරත්නය ලෝකේ පහළ වනා. බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නයය කියන මේ සංසාරගත සත්‍යයාගේ ජීවිතවල සියලු දුක්සන්තාප දුරකිරීම පිණිස හේතුවෙන සරණ. ඒ උතුම් තිසරණයම පහළ වෙච්චි දිනය. ඇසල්ල පුර පසලොස්සක පුන් පොහෝදිනය. ඉතින් තෙරුවන් සරණගේ පපුූ ස්්‍රාවක, ශ්‍රාවිකාව විදිහයට අපි අදවසගෙන හිත කොයි තරන් සතට වන්න පුළුවන්ද පිංවතුල්ලා සතටු වවෙන්න. අද වගේ උතුම් දවසකයි පින්ංවස් තුල්ලා පෙහෙවත් සමාදං වුණේ. රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුන් සිල්පද ආරක්ෂා කරන්නේ අද වගේ පූජනීය උතුම් දවසක. බුදුරජාන් වහන්සගේ බනපදහන්නේ භහවනා කරන්නේ වන්දනා සිදු කරන්නේ පූජනීය වන්දනීය දවසක, ඉතින් මේ ඇසලපුර පසොලොස්වකපුන් පොහෝදිනේ සැදැහැවත්විංහතුර හැමදිනාට කිසීම කරදරයකින් බාධාවකින් තොරව, තමන්ගේ ජීවිතයට චතුරාරය සත්‍ය අවබෝධය පිණිස හේතුවෙන උදාාරතරපුනිි ධර්මයන්. සුවසේම රැස්කරන්ට වාසනාව ලැබේවා. හැමදිනාටම තිරුවන් සරණයි නමබුද්ධාය.